හයි බුවන්. අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ ගවමෝස්තරයක් සඳහා රුචින් ස්කර්ට් එකක් කොහොමද නිවැරදිව කපලා මහගන්නේ කියන එක. රුචින් ස්කර්ට් එක කියලා කියන්නේ ඔයාලට මේ පේන තියෙන සාය මේක අපිට කැමති ආකාරයකට හදාගන්න පුළුවන්. මේ ගවම ගත්තොත් උඩ කොටස කියන්නේ බ්ලවුස් එක ඒක ප්‍රින්සස් ලයින් සාරජ එකට විදිහට නිර්මාණය කරගන්නේ පිටිපසින් කෝට් කරලා එහෙම හදාගන්නේ. එතකොට යට කොටස ගත්තොත් සාය සාය මෙතනදි කොටස් දෙකකට අපි නිර්මාණය කරනවා. උඩ කොටස සාය කොටස් දෙකෙන් උඩ කොටස සහ යට කොටස තමයි අපි මෙතනදි රූචින් කරලා හදාගන්නේ කියන්නේ හැලි කරලා හදාගන්නේ. යට කොටස වෙන පාටකින් උඩ සායට ඒ රෙද්දට ගැලපෙන වෙනත් පාටකින් අපිට යට සාය නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහට ලස්සනට අපි රැලි කරලා හදාගන්නකොට අපිට පුළුවන් මෙතනදී සාය ෆ්ලැට් සායක් විදිහට කපාගෙන ඊට පස්සේ අතේ මහනෙදි කට්ටේ නූලක් ඇදලා එහෙම නැත්නම් මැෂින් එකෙන් මහලා නූල ඇදලා අපිට කැමති ආකාරයකට කැමති පිළිවෙලකට මේක රැලි කරලා හදාගන්න පුළුවන්. එතකොට ඒක කොහොමද හරියටම කරගන්නේ කියන එක සහ ෆ්ලැට් සාය කොහොමද කපාගන්නේ කියන එක යට අවශ්‍ය සාය කොහොමද කපාගන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ. උඩ කොටස ප්‍රින්සස් ලයින් සාරජ ජැකට් එක නම් මගේ පන්ති වල සම්බන්ධුන අය දන්නවා කොහොමද දැන් ප්‍රින්සස් ලයින් සාරජ ජැකට් එක හදාගන්න කියන එක. මේ වෙනකොට මමත් YouTube එකට වීඩියෝස් ගොඩක් දාලා තිනවා සාරි හැට නිර්මාණය කරන ආකාරය මොස්තර කීපයක්ම දාලා තිනවා. ඉතින් ඒ වගේම තවත් මොස්තර ගොඩක් මගේ සාරි හැට පාඩම යටතේ මගේ පන්ති වල සම්බන්ධුන අය ඉගෙනගෙන තිනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ සාරි හැට පාඩමාලාව හදාරන්න ඔයාලට පුළුවන් පන්තිකට සම්බන්ධලා කරගන්න. එහෙම නැත්නම් ඔන්ලයින් ක්ලාස් එකකට, එහෙම නැත්නම් රාජකාරී වල යෙදෙන අයට වෙලාවක් නැති අයට ඔන්න තවත් අවස්ථාවක් තියෙනවා. තමන්ට කැමති වෙලාවක පහසු වෙලාවක සාරිහෙට්ට පාඨමාලාව ඉගෙන ගන්න. අපි සාරිහෙට්ට පාඨමාලාවට අදාළ සියලු මොස්තර වලට වීඩියෝස් හදලා තියෙනවා. ඒ වගේම ඒ පාඩම් වලට රූප සරහන් සහිත සටහන් හදලා තියෙනවා. මේ සියල්ලක්ම ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙම මේ වීඩියෝස් අරගෙන ඔයාලට කැමති වෙලාවක පහසු වෙලාවක මේ වීඩියෝ බලන ගමන් ඒ පාඩම් හදාරද්දී ඔයාලට මොන හරි ගැටලුවක් මතු වුණොත් අපිට කතා කරලා සියලුම විස්තර අහගන්න පුළුවන්. ඒ අවස්ථාව අපි ලබා දෙනවා. මොකද වීඩියෝස් ටික දීලා අපි නතර වෙන්නේ ඔයාලට කැමති වෙලාවක පහසු වෙලාවක කියන ගන්න ගමන් මොන හරි ගැටලු තියෙනවා අපිට කතා කරලා වුණත් අහන්න පුළුවන්. මේ කෝස් එක රුපියල් 5000ක් වෙන්නේ. කැමති අය රුපියල් 5000ක මුදල තැම්පත් කළා. ඒ රිසිට් එක අපිට එවන්න. එතකොට ඔයාලට WhatsApp හරහා මේ සියලුම වීඩියෝස් සහ රූප සටහන් සහිත සටහන් ටික ලබා ගන්න පුළුවන්. 0713150400 කියන නම්බරයට ඔයාගේ නම සහිතව සාරි හැට පාඩමාලා කියලා සඳහන් කරලා WhatsApp කරන්න. එතකොට සියලු විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගවුම් පාඨමාලාව, පිරිමැදුම් පාඨමාලාව මේ වගේ පාඨමාලා කීපයක්ම තියෙනවා. කැමති එක්කිරුට ඕනම පාඨමාලාවක් මේ ආකාරයේ වීඩියෝස් ලබාගෙන පාඨමාලා හදාරන්න පුළුවන්. හොඳයි, දැන් අපි ඉස්සරහට යමු. මේ ගවම සඳහා මේ සාය කොහොමද නිර්මාණය කරන්නේ, එහෙම නැත්නම් මේ රුචින් ස්කර්ට් එක කොහොමද හදාගන්නේ කියන එකත් බලමු. ඔයාලට මේ පේන පින්තූර දෙකෙන් කහපාට පින්තූරේ බලන්න. මේ ගවමිති කරලා තියෙන්නේ යටට වෙනම සායක් කපලා නැහැ, උඩට නෙට් එකක් දාලා තියෙන්නේ. මේ සාය සම්පූර්ණයෙන්ම යට ඉඳන් උඩටම රැලි කරලා හදලා තියෙන්නේ. අනිත් සායිද කරලා තියෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම යට ඉඳන් උඩට රැලි කරලා නැහැ. අපේ අවශ්‍යතාවය පරිදි අපිට කැමති පිළිවෙලකට රැලි කරලා තියෙනවා කොටසක්. ඒ කියන්නේ නූල් ඇදලා අපිට අවශ්‍ය පරිදි රැලි කරලා තියෙනවා. එතනදී මේ විදියට සාය රැලි කරනකොට සාය උඩට එනවනේ. එතකොට යටින් සායක් තව තියෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේක යටට තව සායක් දාලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. ඒක Tamanට කැමති පාටකින් ගන්න පුළුවන්, පාට ගැළපෙන විදිහට තෝරලා ගන්න පුළුවන්. එතකොට මේ රැලි කරන ආකාරය අපිට කැමති පිළිවෙල රැලි කරගන්න පුළුවන්. මෙතන කපලා තියෙන ෆ්ලැට් සායවල් දෙකක් යටටත් උඩටත්. එතකොට රැලි කරන සායිදි ෆ්ලැට් සාය කපා ගන්නකොට වඩාත් හොඳයි. හාෆ් ෆ්ලැට් සායවල් දෙකක් කපලා ඒ කෑලි දෙක මූට්ටු කරලා ඊට පස්සේ ෆුල් ෆ්ලැට් සායක් විදිහට රැලි කරලා අපිට හදාගන්න පුළුවන් රුචින් ස්කර්ට් එකට ගැලපෙන විදිහට. එහෙම කරගත්තොත් අපිට ලොකු ෆ්ලැට් එකක් ගන්න පුළුවන්. අපිට බක්‍රම එකක් වුණත් යටට දාලා සාය ලොකුවට පුම්බලා මෙන්න මේ වගේ ලොකුවට පුම්බලා බක්‍රම එකක් දාලා මේ සාය නිර්මාණය කරගන්න පුළුවන්. ෆ්ලැට් එක ලොකුවට ගන්නවා නම් තමයි අපි හාෆ් ෆ්ලැට් සායවල් දෙකක් කපලා මූට්ටු කරගන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ෆ්ලැට් එකක් අරගන්නවා නම් අපිට පුළුවන් හාෆ් ෆ්ලැට් සායක් කපලා ඊට පස්සේ මේ සාය හදාගන්න. හාෆ් ෆ්ලැට් සායක් කපනවා නම් මේ විදිහට අපි ගත්තු රෙද්ද අරගෙන රෙද්ද දික්කත පැත්තෙන් මේකට 60 පලන 43 වගේ ඇති හාෆ් ෆ්ලැට් සායක් කපනවා නම් රෙද්ද දික්කත පැත්තෙන් දෙකට නවලා එනෑම තමන්ගේ පැත්තට එන්න තියාගෙන මෙන්න මේ විදිහට
හැඩයට නමා ගන්න. දැන් රෙද්ද දික්කත පැත්තෙන් දෙකට නමලා ඒ නමාගත්තු නැම්ම තමන්ගේ පැත්තට එන්න තියාගෙන මේ විදිහට රෙද්ද දික්කත පැත්තෙන් දෙකට නමාගෙන මේ විදිහට නැම්ම තමන්ගේ පැත්තට එන්න තියාගෙන ඊට පස්සේ මෙන්න මේ පැත්ත ගන්න නැම්මට මේ විදිහට පොටල් ටික ගන්න හදා ගන්න මේ විදිහට මෙහෙම රෙද්ද තියාගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ මැනගත්තු ඉනේ වට ප්‍රමාණය තුනෙන් බෙදා ගන්න ඕනේ මැනගත්තු ඉනේ වට ප්‍රමාණය තුනෙන් බෙදලා ඒ යගේ තමයි අපි පොයින්ට් එකේ සිට පහළට අරගෙන ඉන රේඛාව වැදගන්නේ. දැන් මෙන්න මේ විදිහට ඉනගත්තු ප්‍රමාණය තුනෙන් බෙදලා ඒක අපි අරගන්නවා පොයින්ට් එකේ ඉඳන් පහළට මේ විදිහට. පොයින්ට් එකේ ඉඳන් පල්හැර මේ විදිහට වටේටම අරගෙන ඉන රේඛාව වැඳ ගන්නවා. ඊට පස්සේ අපි ඉනේ ඉඳන් පල්හැර ගන්නවා සායර අවශ්‍ය උස. ඒක ඉනේ ඉඳන් පල්හැරට සායර අවශ්‍ය උස ගන්නකොට මැනගත්තු සාය උසට තව අමතරව අපි එකතු කරන්න ඕනේ වැඩිපුර අඟල් 10 සිට අඟල් 30 දක්වා අතර ප්‍රමාණයක්. මේ රැලි සඳහා වැඩිපුර එකතු කරන තරමට අපිට රැලි වැඩිපුර තියන්න පුළුවන්. රෙද්ද තියෙන විදිය අනුව බලලා රෙද්ද ගන්න පුළුවන් උපරිම උස මේ සඳහා අරගන්න. එතකොට රැලි අපිට වැඩිපුර තියන්න පුළුවන්. එතකොට මේක මේ විදිහට තියලා කැපුවහම ඉනින් උඩට මෙහුඟා සුභාගයත් තිර කපා ගන්න. යටින් ඇඳ ගන්න වාටි රේඛාව දී කපා ගන්න. මේ විදිහට කැපුවම තනි ඒ කියන්නේ හාෆ් ලේයර්ස් සායක් එන්නේ. ඒක මූට්ටු කරලා මේ රූචින් කරගන්න පුළුවන්. ඒක රැලි කරගන්න පුළුවන්. රැලි කරගන්නේ කොහොමද කියන එක මම ඉදිරියේදී කියලා දෙන්නම්. සාය ගොඩක් පුඹලා ගොඩක් රැලි දින හදා ගන්න ඕන නම් හාෆ් ලේයර්ස් සාය දෙකක් කපලා මූට්ටු කරගන්න පුළුවන් අපිට. ඒ සඳහා අපි කරන්න ඕනේ 60 පල්ලි යාර 7ක් අරගන්න ඕනේ. 60 පල්ලි යාර 7ක් අරගෙන මුලින්ම රෙද්ද දෙකට නවලා ආපහු නැවතත් දෙකට නවා ගන්න ඕනේ. 60 පල්ලි යාර 7ක් අරගෙන ඒ ආරත දෙකට නවා ගන්නවා. ඊට පස්සේ අහපෝ නැවතත් දෙකට නවා ගන්නවා. නවලා ඊට පස්සේ නැම්ම තියෙන පැත්තට මෙන්න මේ විදිහට රෙද නවා ගන්න ඕනේ හැඩයට. මෙන්න මෙහෙම නවා ගන්නවා. නැම්ම තියෙන පැත්තට. මෙන්න මේ විදිහට නවා ගන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඉනමින්ම 6න් බෙදා ගන්න ඕනේ. ඉනමින්ම 6න් බෙදා ගන්න ඕනේ. ඉනමින්ම 6න් බෙදලා පොයින්ට් එකේ ඉඳන් පල්ලට අරගෙන තමයි මේකේ ඉන රේඛාව ඇඳගන්නේ. අපි ඉස්සලකේ බෙදාගත්තේ 3න් ඉන. දැන් මේක 6න් බෙදා ගන්නවා. මොකද half layer සායවල් දෙකක් මෙතන කැපෙන්නේ. ඒක නිසා ඉනමින්ම 6න් බෙදලා පොයින්ට් එකේ ඉඳන් පල්ලට ගන්න ඕනේ. ඒකල ඉන රේඛාව ඇඳලා ඊට පස්සේ අපි එතන ඉඳන් පල්ලට ගන්න අවශ්‍ය උස. කියන්නේ අවශ්‍ය උස කියන්නේ සාය උසට වැඩිපුරව තව අඟල් 10 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ. රෙද්ද තියෙන උස උඩරිම ගන්න පුළුවන් වඩාත් හොඳයි. එතකොට අපිට වැඩිපුර රැලි කරන්න පුළුවන්. ඒ නිසා රෙද්ද ගන්න පුළුවන් උඩරිම උස අරගෙන වාටේ රේඛා මැදලා යටින් කපා ගන්න. ඉනින් උඩට මෙහොන් අසු භාගයක් තිර කපා ගන්න. මේ විදිහට උස අරගෙන වාටේ රේඛාව වටේට මඳින්න. ඒ කියන්නේ එකම උසකට තමයි මේ වාටේ රේඛාව අඳින්න ගන්න ඕනේ. ටේප් එක පොයින්ට් එකකටම තියලා ගන්න පුළුවන්. රෙද්ද පල්ලහැට ගන්න පුළුවන් උපරිම උස අරගෙන වාටි රේඛාව ඒ ප්‍රමාණය දිගටම අරගෙන වාටි රේඛාව අඳින්න. මේ විදිහට ඊට පස්සේ කපා ගන්න පුළුවන්. ඉනේ උඩට මෙහොම අසු භාගයක් තියලා කපා ගන්න. මේක ඊට පස්සේ දිග ඇරියාම මෙතන දැන් සායවල් දෙකක් කැපෙනවා. half layer සායවල් දෙකක්. ඒ කියන්නේ සම්පූර්ණ රවුමකින් භාගයක් තමයි half layer සායයක් කියන්නේ. ඊට පස්සේ මේ දෙක එකට තියලා මේ විදිහට මූට්ටු කරගන්න. ඊට පස්සේ ඒ හදාගත්තු සාය මෙන්න මේ විදිහට රැලි කරගන්න පුළුවන් සමාන කොටස් වලට බෙදලා. මෙන්න මේ විදිහට අතේ මහන දිගටින් නූලක් ඇදලා මේ විදිහට සමාන කොටස් වලට බෙදලා අතේ මහන දිගටින් නූලක් ඇදලා රැලි කරගන්න පුළුවන්. ඒ ආකාරය වෙනස් කරගන්න පුළුවන්. රැලි කරන ආකාරය මේ විදිහට අඩු වීගෙන යන විදිහට රැලි කරගන්න පුළුවන්. සමානව රැලි කරගන්න පුළුවන්. තමන්ට කැමති ආකාරයකට රැලි කරගන්න පුළුවන්. මෙතනදී අපි කරන්න ඕනේ ඉනේසිට පහලට රැලි කරන්නේ නැති ප්‍රමාණය මාක් කරගන්නවා. ඉනේ ඉඳන් ඒ කියන්නේ අපිට යට ඉඳන් ඉන දක්වාම රැලි කරන්නත් පුළුවන්. යට ඉඳන් කොටසක් මාක් කරලා කොටසක් රැලි කරන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව හදාගන්න පුළුවන්. පිළිවෙල තමන්ගේ කැමැත්ත පරිදි වෙනස් කරගන්න. එතකොට ඒ රැලි කරන්න ඕනේ ප්‍රමාණය සමාන කොටස් වල බෙදලා ඒවා මාක් කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මැෂින් එකෙන්ම නූල ඈඩ් කරලා මැස්මක් මහන්න. යට ඉඳන් උඩට මැස්මක් මහනවා. ඊට පස්සේ අපිට පුළුවන්
මේ මහගත්තු මැස්ම ඇදලා ඉවර හැලි කරගන්න. ඔයාලා මාක් කරගත්තු තැන් වලින් මේ විදිහට හැලි කරගන්න මැස්මක් මහන්න. හැබැයි නූල් ඇච් කරලා මහන්න. දැන් ඔයාලා හැලි කරගන්න ඕනේ තැන් ඉරියඳන මාක් කරගන්න ඕනේ. හැලි කරන්නේ කොතනද කියන එක කොතනද කියන එකත් මාක් කරගන්න. ඒ තැන් වලින් නවත්තන්න ඕනේ ටැක් කරලා යටේ ඉඳන් උඩට මහලා මේ විදිහට යටේ ඉඳන් උඩට මහන්නේ. යටේ ඉඳන් උඩට මහගෙන ඇවිල්ලා රැලි කරන්න ඕනේ තැන් දෙන කල්ලා මහලා නවත්තන්න. නවත්තලා එතන ටැක් කරගන්න. ඊට පස්සේ තමයි අපි නූල ඇදලා අවශ්‍ය විදියට අවශ්‍ය ප්‍රමාණයට රැලි ටික හදාගන්නේ. දැන් වැදගත්ම දේ තමයි ඔයාලා කොහොමද රැලි තියන්නේ කියන එක, ප්‍රමාණය කොච්චරද කියන එක ඒක තමන් තමයි තීරණය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට නූල ඇදලා අවශ්‍ය ප්‍රමාණයට රැලි කරගන්න පුළුවන්. අවසානට රැලි කළේ වුණාට පස්සේ මේ විදිහට ගැටයක් දාලා හදාගන්න, නූල ගැලවෙන්නේ නැති වෙන්න. දැන් මේ ආකාරයට සියලුම තැන් වලින් රැලි කළා, අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දුරට රැලි කළා හදාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ යට සාය නිර්මාණය කරගන්න. මේක යට සාය, ඒ කියන්නේ යටට වෙනත් පාටකින් අපි කපාගන්නේ. මේ සාය 60 පල්ලෙන් යාර 3.5ක් ගත්තාම ඇති. එතකොට මේ සාය කපා ගන්න ඕනේ තනි මූට්ටු සහිත ප්ලයර් සායක් වෙන විදිහට. තනි මූට්ටු සහිත ප්ලයර් සායක් වෙන විදිහට අපි කපා ගන්න මුලින් කරන්නේ රෙද්ද දික්කත පැත්තෙන් දෙකට නවා ගන්නවා. රෙද්ද දික්කත පැත්තෙන් දෙකට නවලා ඊට පස්සේ නැම්ම තමන්ගේ පැත්තරින් තියාගෙන මෙන්න මේ විදිහට හැඩයට නවා ගන්නවා. මේ ආකාරයට රෙද්දත් නවා ගන්න අපි රෙද්ද දෙකට නවලා නැම්ම තමන්ගේ පැත්තරින් තියා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ පැත්ත අරගෙන මම අර කලින් කියලා දුන්න විදිහටම පොයින්ට් එකේ ඉඳන් පල්හැට ගන්නවා ඉනමිමු තුනෙන් බෙදලා. පොයින්ට් එකේ ඉඳන් පල්හැට ඉනමිමු තුනෙන් බෙදලා අරගෙන ඉන රේඛාව නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ එතන ඉඳන් පල්හැට අවශ්‍ය උස මාක් කරලා වාටි රේඛාව ඇඳ ගන්නවා. විශේෂයෙන් මේ යටට ගන්න සායි උස ගන්නකොට මැනගත්තු සම්පූර්ණ උසට අඟල් 3ක් වැඩිපුර එකතු කරාම ඇති. මොකද මේක රැලි කරන්නේ නැහෙනි. ඒ නිසා අඟල් 3ක ප්‍රමාණයක් එකතු කරලා තමයි මේ සායි උස ගන්නෙ. මොකද සායි ටිකක් පිම්බීම සඳහා අඟල් 3 එකතු වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ වගේ සාය පිම්බීම සඳහා බක්‍රම එකක් භාවිත කරන්න. එහෙම නැත්නම් යටට කැන් කැන් රෙද්දක් දාලා ලයිනින් දාලා මේ සාය මහ ගන්න පුළුවන්. එහෙම මහනවා නම් මගේ කලින් වීඩියෝ එක බලන්න, ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මහන්නේ කියන එක ගැන. ඒ වීඩියෝ මං කියලා දෙනවා බ්ලවුස් එක සාය වෙනම හදාගෙන ඉනේ මූට් කරගන්න කොහොමද කියන එක කැන් කැන් දාලා. ඒ වීඩියෝ එක බලන්න, එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ආයුබෝවන්.